ශ්‍රීලංකා කණ්ඩායමත් පාකිස්තාන් කණ්ඩායමත් අතර තිබුණු එක්දින තරගාවලිය හොඳ සටනක් දීලා පරාද වුණු ශ්‍රී ලංකා කණ්ඩායම T20 තරගාවලිය ජයග්‍රහණය කරන්න සමත් වෙනවා. මේ තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු විදියට කටයුතු කළ රුමේෂ් රත්නායකට දැන් ඊට වඩා ලොකු අභියෝගයකට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ. ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට හැමදාම ලොකු අභියෝගයක් වුණු ඕස්ට්‍රේලියා කණ්ඩායම ඕස්ට්‍රේලියාව බිමේ පරාද කරන්න ශ්‍රී ලංකා කණ්ඩායමට අවශ්‍ය මඟ පෙන්වීම කරන එක තමයි රුමේෂ්ට තියෙන අභියෝගය. මේ අභියෝගය ගැන තරගාවලිය ගැන දැනුවත් කරන්න තිබුණු මාධ්‍ය හමුවේදී රුමේෂ් රත්නායක අදහස් දැක්වුවා. මම හිතන්නේ ඕනම කෙනෙක් දන්නවා ඕස්ට්‍රේලියාව එක්ක ක්‍රීඩා කරනවා කියන්නේ විශාල අභියෝගයක් කියලා. ඔවුන්ගේ ඕනෑම ලෙවල් එකක ක්‍රීඩා කරනවා කියන්නේ ඉතාමත් අමාරුයි. ක්‍රිකට් ගත්තොත් අවසන් වසර 20ක පමණ කාලයේදී ඔවුන් සියලු ආකාරයේ අංශවල හොඳින් ක්‍රීඩා කරන කණ්ඩායමක්. හැබැයි මේ කණ්ඩායම සමග ක්‍රීඩා කරන අපේ කණ්ඩායම ගත්තත් ඔවුන් පාකිස්තානු කණ්ඩායම පරාජයට පත් කළා. ඒ වගේම ලසිත් මාලිංගය ඇතුළු තවත් ප්‍රධාන ක්‍රීඩකයන් 4 දෙනෙක් කණ්ඩායමට ඇවිල්ලා ඉන්නවා. අපිට ශක්තිමත් කණ්ඩායමක් ඉන්නවා. අපිට විශ්වාසයක් තියෙනවා ඕස්ට්‍රේලියානුවන්ගේ අභියෝගයට අපිට හොඳින් මුහුණ දෙන්න පුළුවන් වේවි කියලා. 2017 ශ්‍රී ලංකා කණ්ඩායම අවසාන වතාවට ඕස්ට්‍රේලියාවේදී T20 තරගාවලියක් සෙල්ලම් කරපු අවස්ථාවේ තරගාවලියේ ජයග්‍රහණය ලබා ගන්න ශ්‍රී ලංකාව සමත් වෙනවා. හැබැයි මෙදා පාර එදා තරම් ලේසි නෑ කියලා තමයි රුමීෂ් කියන්නේ. ඔවුන් ශක්තිමත් කණ්ඩායමක්. අවුරුදු 2-3කට උඩදී අපිත් එක්ක පැවති තරගාවලියේදීත් ඔවුන් හොඳින් ක්‍රීඩා කළා. නමුත් ඒ ඔවුන්ගේ හොඳම කණ්ඩායම නෙමෙයි. ඒ තරගාවලියට ඔවුන්ගේ හොඳම කණ්ඩායම හිටියේ නැහැ. ඒත් ප්‍රබල කණ්ඩායමක් සෙල්ලම් කළා. ඒ තරගාවලියේදී අපි ඔවුන්ට එරෙහිව හොඳින්ම ක්‍රීඩා කළා. හැබැයි මේ තරගාවලියට වඩා මේ තරගාවලියේදී අපිට එල්ලවිය හැකි අභියෝග විශාලයි. මොකද කියනවා නම් මේ තරගාවලියට ඔවුන්ගේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් සියලු දෙනාම කණ්ඩායමට ඇවිල්ලා ඉන්න නිසා. නම් වශයෙන් බැලුවොත් ඒ කණ්ඩායම ඉතා ශක්තිමත් කණ්ඩායමක්. නමුත් විශ්වාසයක් තියෙනවා අපිට ඔවුන්ට අභියෝගයක් කරන්න පුළුවන් කණ්ඩායමක් ඉන්නවා කියලා. 2017 තරගාවලියේ සෙල්ලම් කළේ නැති ස්ටිවන් ස්මිත්, ඩේවිඩ් වෝනර්, මිචෙල් ස්ටක් වගේ ක්‍රීඩකයෝ මේ පාර ඕස්ට්‍රේලියා කණ්ඩායමක ඉන්නවා. ඒ නිසා එදාට වැඩිය ඕස්ට්‍රේලියාව ප්‍රබලයි කියන දේ පැහැදිලියි. කොහොම වුණත් ශ්‍රී ලංකා කණ්ඩායම අංක 1 පාකිස්තාන කණ්ඩායම පාකිස්තානයේදී පරාද කරලා හොඳ මානසිකත්වයක් එක්ක ඉන්න නිසා ඕස්ට්‍රේලියාවටත් මේ පාරත් ලිහිසි වෙන එකක් නම් නැහැ. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්න, cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.